අරුණපුවත්වතටයි මීළඟට යන්නේ විදුලි ගාස්තුව අඩු කරන්න යෝජනාව දෙන්න කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට පවසයි 11/22 වෙනිදා වන විට විදුලි ගාස්තුව අඩු කළ හැකි පරිදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇති පුවත තමයි මෙලෙස වාර්තා කර තිබෙන්නේ මෙලෙස නැවත වරක් විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස කොමිසම් සභාව මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පසුගිය 15 වෙනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් වාචිකව ලබාගත් සැසියේදී කියන කාරණේ සඳහන් කර තිබලා අපි දැක්කා මාධ්‍ය තුලින් නේද මහජන අදහස් කොහොමද ලබාගත්තේ මේ කමිටුවේ හිටපු සභාපතිවරයා මහජනතාව අදහස් දක්වද්දී කොහොමද හැසිරුනේ කියලා නේද ජනතාවට දැවැන්ත විදුලි බිලක් ගෙවන්න වෙලා තිනෝ දකුණු ආසියාවේ ලොකුම එක තමයි අපට තියෙන වැඩිම එක තමයි අපිට තියෙන විදුලි බිල නේද අර සමීක්ෂණ වාර්තාවක් කියපු විදියට කංචන විජේසේකර ඇමතිතුමා නම් කිව්වා එක බොරුවක් කියලා කොහොම වුණත් ඊයේ දවසේ පුවත්පත් වාර්තා කරලා තිබ්බා කණිජ තෙල් නීතිගත සංස්ථා විශාල මුදලක් මේ වන විට ණය වශයෙන් ගෙවන්නට තියෙන විදුලි බල මණ්ඩලය නේද ඉදිරියේදී අර මම ඊයේ කිව්වාගේ ඇමතුමා ඉස්සරහට අවිල්ල කියයිද දන්නේ අපිට විශාල ණයක් තියෙනවා දැම්මම විදුලි අඩු කරන්නට බෑ මේ වෙද්දි විශාල ජල විදුලියෙන් විදුලිය නිපවදන අධික ලාභ ලබමින් තිබෙන්නේ විදුලි බල මණ්ඩලය වැනි ආයතනයක් පිහිටවන්නේ අධික ලාභ ලබන්න නෙවෙයි නේද මහ ජනතා මහජන සේවයක් සඳහා එහි තියෙන ප්‍රතිපත්ති මහලාවෙත් ඒක තියෙනවා ඉතින් එහෙම තියෙන තැනක අධික ලාභ ලබනවා කමක් නැහැ රට බංකොලොත් නේ ලැබුවට නමුත් ජනතාවගේ පැත්තෙන් සහනයක් මීට වඩා ජනතාවට ලබා දිය යුතුයි යම් අනාවරණයන් යම් හෙලිදරව්වන් සිදු කරන් පස්සේ මාධ්‍ය ඉස්සරහට අවිල්ලා බොරුවට ඒක නිවර්දි වෙන්න නේද Taman hari කියන්නට තර්ක ගේන එක නෙවෙයි වග කිය උත්තන්ගේ කාර්ය වෙන්න ඕනේ මොකද ජනතාව දිතාම සමීප කාරණයක් තමයි විදුලි බිල කියන්නේ දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න